මේක නිසා මම මේ සාකච්ඡාව මතු කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. අද අටවන ජනාධිපති බවට පත් වෙලා ඉන්න රනිල්. ඒක නිසා රනිල් දැන් මොකද්ද මේ කියන්නේ? රනිල් ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ දේශනා දෙන්න පටන් අරන් තියෙනවා. රනිල් අපේ රටට දෙමළ ජනතාව පිළිබඳ ඒ ආදරය මිනිහා පෙන්වන්න පටන් අරන් තියෙනවා. හැබැයි ඇත්ත රනිල් කවුද? ඇත්ත රනිල් අර නරියෙක් වගේ මේක ඇතුලේ යාපනයේ පුස්තකාලේ ගිනි තියපු අපේ රටේ දේපළ ගිනි තියපු 30 අවුරුදු යුද්ධයකට මඟ පාදන්නේ මේ දෙමළ ජනතාවට හිත රිද්දපු ඒ ජාතිවාදී ගුල්ලගේ ප්‍රධානියා වෙන කවුරුත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ කියන එක අපි පැහැදිලිව කියනවා. ඒක නිසා රටේ ජනතාව තේරුම් ගන්න ඕනකම තියෙනවා. රනිල් කියලා කියන්නේ හොර පූසෙක් වගේ, හොර නරියෙක් වගේ මේ ජාතිවාදයේ වෙනුවෙන් තමන්ගේ දේශපාලන ගේම් ගහන ඕන සුපඬ බඩුවක් බවට පත් වෙලා තියෙනවා ඒ සූත්‍ර පුංචා. ඒක නිසා අපේ රටේ පාලකයා කවුද? පාලකයා විතරක ජාතිවාදය පාවිච්චි කරනවා තමන්ගේ බලය වෙනුවෙන්. පිටක සමගි ජාතික සමගිය පාවිච්චි කරනවා ඒත් සමාජ බලය වෙනුවෙන්. සමාජ සාමය පාවිච්චි කරනවා ඒත් බලය වෙනුවෙන්. යුද්ධය පාවිච්චි කරනවා ඒත් බලය වෙනුවෙන්. මේ රටේ පාලකයන්ට කිසිදු දෙයක් අදාළ නැහැ. තමන්ගේ බලය වෙනුවෙන් සියල්ල තමන් පාවිච්චි කරමින් තියෙනවා. ඉතින් ආදරණීය සහෝදරයා සහෝදරිය මට කියන්න ඕනකම තිබුණේ විශේෂයෙන්ම මෙන්න මේ 83 කළු ජූලියට පෙර තිබුණු සිදුවීම් තුන පිළිබඳ අපි ඉතිහාසයේ අවිස්සියම ගිලීම කරන්න ඕනකම තියෙනවා. දැන් අටවන ජනාධිපති මේකට පැහැදිලි ලෙස වග කියන්න ඕනේ. ඒ වගේම මේ මිනි මරුම් වලට වග කියන්න ඕනේ. යාපනයේ පුස්තකාලට වග කියන්න ඕනේ කියනක පැහැදිලි සාක්ෂි තියෙන ඒ ජීවතුන් අතර ඉන්න ඒ ඇමතුරු හතර දෙනාගේ එක්කෙනයි. ඒක නිසා අපි හිතනවා මෙතනින් පෙර මෙතනින් තව මාස කීපකින් අනිවාර්යෙන්ම ජාතික සමගිය පෙරදැටි කරගෙන ජනතා පාලනයක් නිර්මාණය වෙනවා. ඒ ජනතා පාලනයේ වෙද්දී අනිවාර්යෙන්ම දැන්ට ජීවතුන් අතර ඉන්න රනිල් වික්‍රමසිංහටත් ඒ ජනතාවාදී පාලනය ඇතුලේ නීත්‍යානුකූලව මොකද්ද කරන්න ඕනේ කියන එක මේ රටේ පාලකයන් සහ ජනතාව ඒ ජනතාවාදී ව්‍යුහයෙන් වග කියයි කියන එක අපි විශ්වාස කරනවා. ඒක නිසා අපි බලමු රනිල් මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේම අවසාන වශයෙන් මම අපේ ආදරණීය සහෝදර සහෝදරියෝ මේ අවුරුදු 41ක් ජාතිවාදී ඒ කළු ජූලිය වෙලා මේ මතු කරන මොහොතේදී මම අවසාන වශයෙන් ඔබෙන් අහන්නේ, මේ රටේ ජනතාවෙන් අහන්නේ, අවුරුදු 41ක් ඉවර වෙලා දැන් අපිට ඉතුරුලා තියෙන ශේෂපත්‍රය මොකද්ද? අපිට ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? අපිට ඉතුරු වෙලා තියෙන්නේ දෙමව්පිය දෙන්නම නැති දරුවෝ අපෙන් අහනවා, සහෝදරයා දැන් මොකද මම කරන්නේ කියලා. ස්වාමි පුරුෂයා නැති බිරින්දෑවරු අපෙන් අහනවා, දැන් මොකද අපි කරන්නේ කියලා. ඉතාමත් අමාරුවෙන් හම්බ කරගත්ත දේපළ ටික විනාශ කරගත්ත ඒ අපේ රටේ මහ ජනතාව අහනවා, දැන් සහෝදරයා අපි මොකද කරන්නේ කියලා. හැබැයි අපි එහෙම කරනවා කියලා අපි අහද්දි අපේ රටේ පාලකයෝ ඔවුන්ට කිසි දෙයක් උනේ නැහැ. ඔවුන් වැජඹුණා, ඔවුන් ජීවත් වුණා, ඔවුන්ට කිසි කරදරයක් උනේ නැහැ. ඔවුන්ගේ ගේම් එක ඔවුන් ගැහුවා. හැබැයි මේ ජාතිවාදය ඇතුලේ අපි වලපල්ලට ගියා. අපේ ජීවිත විනාශ වුණා, අපේ දේපළ වෙනස් වුණා, අපේ අනාගතය වෙනස් වුණා. ඒක නිසා අපි දැන් කරන්න ඕනේ මොකද්ද? වෙන මොකක්වත් නෙමෙයි. අවුරුදු 76කට පස්සේ දැන් ඔබ අපි කාටත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඇයි? මීට පෙර හැම තිබුණු පාලනයක්ම ඔවුන්ට ජාතිවාදී වුණු වුණා තමන්ගේ දේශපාලන ගේම් එක සඳහා. දැන් මේ රටේ ජනතාව කල්පනා කරමින් තියෙනවා ජාතිවාදී වෙනුවට ජාතික සමගිය ඕනේ කියලා. ඒක නිසා ඒක ප්‍රබල ශක්තියක්. ඒක නිසා අපි දැන් කළගත යුත්තේ වෙන මොකක්වත් නෙමෙයි, සිංහල, දෙමළ, බර්ග, මුස්ලිම්, මැලේ සියලු දෙනා එකතු වෙලා අපි ඉදිරි කාලයේ එන මේ අවස්ථාව අනිවාර්යයෙන්ම පාවිච්චි කළා. සියලු දෙනා එක මිටට එකතු වෙලා අනිවාර්යයෙන්ම ජාතික සමගිය තියෙන ජනතාවාදී පාලනය ගොඩනැගීම වෙනුවෙන් අපි හැමදෙනාම මැදිහත් වෙන්න ඕන කියන පාර තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මෙය බාර ගැනීමෙන් පස්සේ ඔබ දන්නවා අපි ඉන්නේ අද ඉතාමත් පහසු රටක නෙමෙයි. ඒක නිසා අපි ඉන්නේ බංකොලොත් රටක, දුර්වල වෙච්ච රටක. ඒක නිසා ඒ දුර්වල වෙච්ච රට සිංහල, දෙමළ, බර්ග, මුස්ලිම් අපි සියලු දෙනාම ඕනේ අනිවාර්යයෙන්ම අපි පුනරුදයක් සඳහා යන්න නම්, ජාතික පුනරුදයක් සඳහා යන්න නම් අනිවාර්යයෙන්ම ජාතික සමගිය මේකේ මූලික කුළුණ බවට පත් වෙනවා, පත් කර ගන්න ඕනේ. එහෙම නැතුව අපිට නව පුනරුදයක් සඳහා අපිට යන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඔබේ අපේ වාසනාව අපි මේ ඉදිරියේ ගොඩනගන්න යන ජනතාවාදී පාලනේ ප්‍රධානම අංගය වෙන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම ජාතිවාදය වෙනුවට
ජාතික සමගිය ඒ ජනතාපාලනේ ප්‍රධාන අංගය බවට පත්වෙනවා. ඒක අපේ ගිව්වේදී සැලකිතු සතුටක් බලයක් දෙන බවට පත්වෙනවා. ඉතින් ඒක නිසා මම ආදරණීය සහෝදර සහෝදරිය ඔබ සියලු දෙනාගෙන් මම ඉල්ලනවා මේ අවුරුදු 41ක් බවට පත්වලා තියෙන මේ කළු ජූලිය ඒ පිළිබඳ අඳුරුතම සිදුවීම් පිළිබඳ අපි කතා කරන මොහොතේ ඔබ අපි අද අවුරුදු 41ක් ඇතුළේ අපිට සිදුවලා තියෙනවා මේ පාලකුවේ නඩපු නැටුම ගැන අපිට කතා කරන්න. ඒකේද වාචිකයන් ගැන කතා කරන්න. අපේ දරුවන් ගැන කතා කරන්න. අපේ දේපළ ගැන කතා කරන්න. හැබැයි ඔබ අපිට අද සහතිකයක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙන මොකක්වත් නෙමෙයි. අනිවාර්යෙන්ම 40 කියන්නේ කළු ජූලිය වෙලා අවුරුදු 42ක් වෙද්දි නැත්තම් ඊළඟ අවුරුද්දේ ජූලි මාසේ 23 වෙනිදා සහෝදරත්වයේ දිනේ අපි මේ වගේ ස්ථානයක අපි මේ පිළිබඳ කතා කරද්දී අපිට සතුටු වෙන්න පුළුවන් වෙන මොකක්වත් නෙමෙයි. ඒ අනිවාර්යෙන්ම කරන්නේ ජාතික සමගිය රජ යන ජාතික සමගිය විශ්වාස කරන ජාතික සමගිය ගොඩනගන්න ඕන කියලා විශ්වාස කරන ජනතාවාදී පාලන ව්‍යුහයක් ඇතුළේ වීම පිළිබඳව අපි විශ්වාසයේ සහිතව ධෛර්යය සහිත මැදිහත් වෙන්න ඕනකම තියෙනවා. ඒ වෙනුවෙන් ඉතුරු කාලය ඇතුළේදී ජාතික සමගිය වෙනුවෙනුත් මේ ගොඩනැගීම වෙනුවෙත් ඔබ සියලු දෙනා මැදිහත් වෙයි කියන බලාපොරොත්තුව සහිතව මම මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි. ජය වේවා.